දීර්ඝ නිවාඩුවකට විදුලි සැපයීම වෙනුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිනකට මෙට්‍රික් ටොන් 1500 බැකින් විදුලි බල මණ්ඩලයට ඩීසල් ලබා දීමට තීරණය කළේ සඳුදා දින තෙක් පමණයි. ඒ අනුව අද සිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලි බල මණ්ඩලයට ඩීසල් ලබා දුන්නේ නැත්නම් හෙට සිට රටේම විදුලි කප්පාදු කිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරුවරුන් ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අද විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අතර පැවැත්වුණා. මේ අතර බල ශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පවසන්නේ විදුලි බල මණ්ඩලයට දැනට පවතින ඩීසල් ලබා දුන්නොත් රතවාහන වලට රට තුල ඩීසල් නැතිවන බවයි. බල ශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා දිගින් දිගටම පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලයට ණයට තෙල් ලබා දීමට නොහැකි බවයි. එමෙන්ම අවශ්‍ය තෙල් මිලදී ගැනීමට ඩොලර් ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා විදුලි බල මණ්ඩලයට පැවසුවා. එම හේතුව නිසා සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඩීසල් විදුලි උත්පාදනයට ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි බල මණ්ඩලය ලංකා IOC සමාගම සමග ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා සිදු කරන බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවා. දැන් අපි යන්නේ IOC සමාගමත් එක්ක සාකච්ඡාවකට. අපිට ඒ තෙල් ටික ගන්න පුළුවන් වුණොත් විදුලි අර්බුදයක් වෙන්නේ නැහැ. CPC එකේ තෙල් නැවක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි රජයත් එක්ක සාකච්ඡා කරනවා ඒ තෙල් නැවට මහා භාණ්ඩාගාරයෙන් හරි මුදල් ගෙවලා ගන්න එක ගත්තොත් ඒ ප්‍රශ්නේ රවුල් වෙනවා. දැන් ඔබතුමාලා ඩොලර් දෙන්න සූදානම්ද? අපි ඩොලර් දෙන්නේ කොහොමද? අපේ පාරිභෝගික රුපියල් පාරිභෝගික. ඒක එක්කෙනා ඔළුව නරක් කළා ඩොලර් දෙල්ලුවට විදුලි බල මණ්ඩලයේ පාරිභෝගික ඔක්කොම ඉන්නේ රුපියල් වලින් ගෙවනයි. අපිට විදේශ විනිමය එන්නේ නැහැනේ. අපි කොහොමද විදේශ විනිමය එන්නේ නැතුව ඩොලර් ගෙවන්නේ? අන්තිම මොහොත වෙනකම් අපි උත්සාහ කරන්නේ විදුලි විසඳි නොකර යන්න. බැරි වුණොත් විතරයි එහෙම පැයකට හමාරක් මේ කපන්නේ. යම් කිසි දෙයකින් මේ විදුලි අර්බුදේ අද දිනේදී IOC එකෙන් තෙල් දුන්නේ නැත්නම් කපයිද කියලාද කියන්නේ? අපි ඉතින් බලාපොරොත්තු වෙන කොහොමද තෙල් ටික අපිට හම්බ වෙයි කියලා. කෙසේ වෙතත් IOC සමාගම සමග පැවති සාකච්ඡාව අද දින අසාර්ථක වී ඇති බව විදුලි බල අමාත්‍යංශය පවසනවා. මෙලෙස විදුලි බල මණ්ඩලය IOC සමාගම සමග ඩීසල් ලබා ගැනීම වෙනුවෙන් ගිවිසුම් ගත වූ හොත් රටේ විදුලි බල ඒකාධිකාරිය ඉන්දියාව සතුවන බව වෘත්තීය සමිති පෙන්වා දෙනවා. චීන වරාය ටැංකි ගිවිසුම් අස්සම් කරාට පස්සේ පහුවෙනිදා මං අලුත් වගන්තියක් දාගත්තා. ලංකාවට ඉන්ධන අර්බුදයක් වුණොත් LIOC කේ තියෙන ඉන්ධන ගන්න පුළුවන් කියලා ඇමතිතුමනි දැන් වහා මේ රටට කීපු බොරොන්දු ඉටු කරන්න. LIOC කේ තෙල් තියෙනවා චීන වරායි. ඒ තෙල් ටික වහාම ගැනීමට කටයුතු කරන්න. ඒකට විදුලි බල ඇමතිවරයාවල හරියන්නේ ඒකට ඔබ යන්න ඕනි. ආණ්ඩුව වට්ටනේ කෝපුතුමාලගේ පුජ්ජලික ක්‍රියාමාර්ගයක් වෙන්න පුළුවන්. රටේ ජනතාවට බලපාන්න බෑ. ඩොලර් දෙන්න නැත්නම් ඉන්ධන දෙන්න නැහැ කියන්න ඔබට කිසිම සදාචාර අයිතියක් නැහැ. විදුලි බල ඇමතිවරයා ඩිරෙක්ට් සාකච්ඡාට ප්‍රධාන සාකච්ඡාට ගියොත් සිදු වෙන්නේ විදුලි බලාගාරත් LIOC එක නැත්නම් ඉන්දියාවට නතු වීමක් ඔබතුමා කරන්න යන්නේ. තෙල් දුන්නු ණයට අපේ විදුලි බලාගාර සින්න කිරීමේ ක්‍රමයකටයි මේ යන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.